අයිබෝන් අපි අද බලමු මේ පිළිකාවක සෛල මොන විදිහට හැසිරෙන්නේ, ඒව හැදෙන්නේ කොහොමද, ඒ වගේ විශේෂත්වය මොනවද කියලා. දැන් මේක බලන්න මුලින්ම අපි බලන්න ඕනේ මේ සෛල අනුනන විභාජනයෙන් තමයි මේ සෛල බෙදීගෙන බෙදීගෙන යන්නේ නේද? ඒ වගේම මේ සෛල වලට තියෙනවා මේ විදිහට අපේ සිරුරේ මේ හැදෙන සෛල මේ ආකාරයට සෛල විභාජනය වෙවි, අනුනන විභාජනය මගින් විභාජනය වෙවි හැදෙනකොට මේවා අතර තියෙනවා මේ යම්කිසි සමාජීය සම්බන්ධයක්. මේවා මේ සෝෂල් ලයිෆ් එක තියෙනවා. මේවට තියෙනවා මේ එකිනෙකා අතර මේ කන්ටැක්ට් ඉන්හිබිෂන් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේවා එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නවා සයිලෙන් සයිලේට්. මේ නිසා මේකට කියනවා කන්ටැක්ට් ඉන්හිබිෂන් කියලා. එතකොට මේ කලලයේ සයිල හැරුණු විට අනෙක් සියලුම සයිල වර්ධනය වෙන එක පාලනය වෙනවා. සයිල විභාජනය වෙන එක. නමුත් ඉඳලා හිටලා මේ සයිලයක ජානවල තියෙන යම්කිසි විකෘතියක් නිසා ඒ සෛලයේ මේ මේ කන්ටැක්ට් ඉන්හිබිෂන් කියන තත්ත්වේ නැත්තම් ඒක වැදගත් දෙයක්. ඒක තියෙන්න ඕනේ මේ ඉතිරි ඉතිරි ඔක්කොම සෛල ටික මේ සෞඛ්‍යය හොඳනම් ඒවා පවත්වාගෙන යන්න ඕනේ. ඒක කරන්න බැරි වෙනවා මේ කන්ටැක්ට් ඉන්හිබිෂන් නැති වුණොත් යම් හේකින් මේ විකෘතියක් නිසා. එතකොට මේක මේ සෛලය විනාශ කරලා දානවා. මේ සෛලයේම තියෙනවා සෑම සෛලයකම තියෙනවා ක්‍රියාකාරී යාන්ත්‍රණයක්, ඇත්තටම යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණය මගින් මේ සෛල විනාශ කරලා දානවා. අපි ඕකට කියනවා ඇපොප්ටෝසිස් කියලා. ඉතින් මේක හොඳ දෙයක්. මේකෙන් කරන්නේ මේ හොඳින් තියෙන සෛල, සෞඛ්‍යයේ හොඳ සෛල ටික රැකගෙන මේ යම් කිසි ආපදාවක් වූ සෛලය විනාශ කරලා දාන එක. හරිද? දැන් මේ විදිහට සෛල මේ බොහොම කලාතුරකින් මේ වගේ සෛලයක් හැදෙන්නේ මේ ඇපොප්ටෝසිස් තත්වයට යා යුතු. හරිද? සාමාන්‍යයෙන් දෛනිකව අපේ සිරුර තුළ මේ සෛල බිලියන 100ක් පමණ දවසකට අලුතෙන් හැදෙනවා. ඒ වගේම ඔබ විශ්වාස කරන එකක් නෑ, අපේ සෛලයේ මගේ සිරුරේ තියෙනවා මගේ ආහාර මාර්ගයේ තියෙන සමහර සෛල මේ දවස් 3 4යි වයස. මම හොඳටම තරුණයි, හොඳටම බාලයි නේද? හොඳයි. විශේෂයෙන් මේ ආහාර මාර්ගයේ සෛල නම් මේ නොනවත්වාම සෛල අලුතෙන් හැදෙනවා හැමදාම. හොඳද? මේ කෙලවරක් නැතුව ඒකේ සෛල හැදෙනවා කොහොමනම්. අපි නැවත යමු මේ මාත්‍රකාවට. මේ දැන් මේ මා කතා කරන්නේ මේ අනුනන විභාජනය පිළිබඳව. මේ සාමාන්‍ය සෛල, අපේ හැමේ තියෙන සෛල, අපේ මාංශ පේශීන් වල තියෙන සෛල, අපේ යනාදී වශයෙන්. හොඳද? මේ මේකදී අපි සලකන්නේ මේ අනුනන විභාජනය ගැන පමණයි. මොකද මේ අනුනන විභාජනයේදී වෙන්නේ අපේ සාමාන්‍ය ශරීරයේ තියෙන සියලුම සෛල වර්ගයන් නේද? නමුත් දැන් අපි ඉතිරි මේ වගේ ප්‍රශ්නයක් කැන්සර් එකක්, එහෙම නැත්නම් මේ මේ පිළිකාවක් ඉදිරි પરම්පරාවට යන්න තියෙන හැකියාව අඩුයි. ඒකට සම්බන්ධයක් තියෙනවා, ඒක වෙනස්. නමුත් සාමාන්‍යයෙන් ගත්තාම මගේ ශරීරයේ පිළිකාවක් හැදුණොත් ඒක මගෙන් ඉදිරි પરම්පරාවට යන්නේ නැහැ ලේසියෙන්. හේතුව මොකද? මේවා මේ හැදෙන්නේ සාමාන්‍ය සෛල තුල. මේවා ජාන සෛල තුල නෙමෙයි. නේද? ඒකයි. ඒ වගේම දැන් අපේ සිරුරේ කොච්චර සෛල ගණනක් තියෙනවද කියලා නිකමට බැලුවොත් එහෙම මේ 100 ට්‍රිලියන්. ට්‍රිලියන 100ක් තියෙන සෛල. ට්‍රිලියන 100ක් කියලා කියන්නේ බිලියන ලක්ෂයක්. සෛල බිලියන ලක්ෂයක්. එච්චර සෛල ගානක් තියෙනවා අපේ සිරුරේ. හරිද? එතකොට ඒ වගේම හිතලා බලන්න මේ අපේ සිරුරේ තියෙන සෛල ගත්තාම මේ කොච්චර සංකීර්ණද කියලා. මේ සියලුම අපි දන්නා මේ ඩිජිටල් තාක්ෂණය මගින් විසඳන්න පුළුවන් දේවල් මේ මේ එක සෛලයක තියෙන දේ විසඳන්න අමාරුයි අපිට. එච්චරට මේක සංකීර්ණ. දැන් හොඳයි අපි හිතලා බලමු මේ සෛලයක් අරගෙන මේකේ 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 තියෙන සංකීර්ණත්වය පෙන්වන්න මේ මම පෙන්වන්නම්. දැන් සෛලයක අපි දන්නවා න්‍යෂ්ටිය තියෙනවා. ඒ වගේම මේ සෛලේ සෛල ප්ලාස්මේ තියෙනවා. ඒ වගේම මේක වටින් පිටින් තියෙනවා මේ සයිටොස්කෙලිටන් කියලා පොඩි යම් ආකාරයක සැකිල්ලක් තියෙනවා මේ සෛලයේ හැඩය පවත්වාගෙන යනවා. හරිද? මේක වැදගත් වෙනවා මේ අද අපි කතා කරන මිනිත්තු 10ට. ඒක බලමු. නියෂ්ටියේ තියෙනවා, සයිලෝප්ලාස්මේ තියෙනවා, ඊළඟට මේ සෛලයේ හැඩය සහ එහි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනවා. ඊටාම මේ සංකීර්ණ ආකාරයකින්, නමුත් ඊටාම නිවැරදි ආකාරයක. දැන් මේ ආකාරයට මේ ඊටා සංකීර්ණ සෛල හැදෙනකොට, ඊටා සංකීර්ණ සෛල හැදීගෙන යනකොට මේ දවසකට බිලියන 100ක් හැදෙනකොට මොකද වෙන්නේ? මේ අපිට සෑහෙන හැකියාවක් තියෙනවා මේ සෛලවල යම් කිසි ජාන වෙනස්කමක් විකෘතියක් ඇති වෙන. ඒක තමයි මේ රතු පාටින් ඇඳලා පෙන්වන්නේ. හරිද? නමුත් මේක දැන් ජාන විකෘතියක් හදනවා විතරක් නෙමෙයි. දැන් අපි කිව්වා යම් කිසි විකෘතියක් આવොත් ඇපොප්ටෝසිස් මගින් ඒක නැති කළ දානවා. හරිද? දැන් බලමු ඉතින් එහාට මොකද වෙන්නේ කියලා. බිලියන 100ක් පමණ දෛනිකව මේවා අලුතෙන් මේ
විභාජනය වෙලා මේ විදිහට වැඩෙනවා කියලා. එතකොට මේ පොඩි යම් කිසි හැකියාවක් තිබෙනවා මේ වගේ මේ විකෘති නැති වෙන ජානවල, නේද? ඒතර මේ වගේ ජානයක විකෘති ජාන විකෘතියක් ඇති වෙලා යම් කිසි සෛලයක මේ ජාන විකෘතිය වූ සෛලය අපේ ශරීරය තුල යම් තැනක හැමේ එහෙම නැත්නම් මේ මාංශ පේශියක කොහේ හරි මේක නැවත නැවත ඒ සෛලය මේ විභාජනය වෙන්න ගත්තොත් අනුනන විභාජනය මගින් මොකද වෙන්නේ? මේ පුළුවන්කම තියෙනවා මේ ආකාරයටම එහි තියෙන අලුතෙන් හැදිච්ච මේ මේ ක්‍රොමසෝමත් මේ මේ න්‍යාශ්චයත් ඇතුව ඒ වගේ සෛල ගොන්නක් හදන්න. මේ වගේ සෛල ගොන්නක් හැදීමට අපි මේකට කියනවා අපි මේ නියෝප්ලාස්ම් කියලා. එහෙම නැත්නම් මේක මේ මේ සෛල ගොන්නක්. හරිද? ලම්ප් එකක් කියලා කියනවා අපි. මේකට තමයි අපි ඇත්තටම මේ ටියුම කියලා කියන්නේ. හරිද? එතකොට මේ ටියුම කියන එක සෛල වල තියෙන වෙනස්කම තමයි මේ වගේ මේ අර කන්ටැක්ට් ඉන්හිබිෂන් කියන එක නැතුව ගිහිල්ලා. හරිද? දැන් අපි මේවා මේ වගේ සෛල අපි වගා කරොත් එහෙම මේ විද්‍යාගාරයක මේ පෙට්‍රි ඩිෂ් එකක හැදුවොත් එහෙම සාමාන්‍ය හොඳ සෛල හොඳින් තියෙන සෛල එක ලයින් එකකට එක පේලියකට විතරයි වර්ධනය වෙන්නේ. එතනින් එහාට ඒවා වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ මේ නියෝප්ලාස්ම් එකක් තියෙන එකක් වර්ධනය කරොත් එහෙම මේක මහා ගුලියක් වගේ හැදෙන්න පටන් ගන්නවා. හරිද? ඒතර මේවට තමයි අපි මේ කියලා කියන්නේ ටියුම කියලා. දැන් ටියුම කිව්වහමත් එහෙම නැත්නම් මේ පිළිකාව කිව්වහමත් මේක එකපාරට මේකට බය වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ සමහර මේ මේවා වර්ග කරනවා. දැන් ඔබ වෛද්‍යවරු කතා කරන දේවල් ගැන අහුන්カン දුන්නොත් එහෙම නැත්නම් කවුරු හරි මේ අපි දන්නවා ඕනතරම් මේ පිළිකා රෝගීන් ඉන්නව නේද? ඒ අයගේ කවුරු හරි වෛද්‍යවරයා පැහැදිලි කරන දේ ගැන අහුන්カン දුන්නොත් ඔබ දන්නවා සමහර මේ 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 වගේ මේ ටියුමර්ස් මේවා බෙනයින් කියලා කියනවා. බෙනයින් කියලා කියන්නේ මේවා හානි කර නැහැ. මේවා ඔහේ පොඩි ගුලියක් වගේ සෛල ගුලියක් වගේ තියෙනවා. ඒකෙන් වෙන හානියක් වෙන්නේ නැහැ. එවන් අවස්ථාවල ඒක එහෙම වුණොත් අපි බොහොම වාසනාවන්තයි නේද? මේ බෙනයින් ටියුම් එකක් තියෙනවා නම් ඒක කලබල වෙන දෙයක් නෑ, වෙන හානියක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ප්‍රශ්නේ එන්නේ වෙනත් තැනකදී. ඒ මොකද මේ සමහර ඒවා සමහර සෛල මේ බෙනයින් කියන තත්ත්වයේ ඉන්නේ නැතුව ඒවා එක පාරටම මේවා මේ ඉතාම සීග්‍රයෙන් වර්ධනය වෙන්න විභාජනය වෙනවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට සෛල විභාජනය වෙන්න ගත්තාම මේ වගේ අර මම මතක් කළා වගේ මේ සයිටොස්කෙලිටන් කියන මේ වගේ සැකිල්ල නැති වෙලා ගිහිල්ලා මේවා නිකන් ගෝලීය හැඩයක් අරගෙන සමහර ඒ වගේ මේ න්‍යෂ්ටි දෙක තුනක් තියෙන්න පුළුවන්. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් මේ වගේ තත්ත්වන වලට අපි කියනවා මේවා මේ ඉන්වේසිව් කියලා. මේවා ආක්‍රමණශීලී සෛල. හරිද? මේ අර බෙනයින් එක හානි කර නැහැ. දැන් මේවා මේ රතුපාටින් ඇඳ ටික මේවට විශේෂ තත්ත්වයකටපත් වෙලා මේවා මේ මේ ආක්‍රමණශීලී. දැන් මේ ආක්‍රමණශීලී කියලා කියන්නේ දැන් අපි හිතමු යම් යම් මේ පිළිකාවක් මගේ කොහේ හරි මේ හැමේ තියෙනවා. ඒතර මේකට පුළුවන්කම තියෙනවා සමහර මේ සමහර සෛල ගැලවිලා මේ රුධිරය හරහා වෙන කොහොම හරි ගිහිල්ලා මේක ගමන් කරනවා වෙන තැනකට. පෙනහැල්ලට මගේ වකුගඩු වලට මේ වගේ වෙනත් තැනකට. හරි? මෙහෙම ගියාම මේවා නැවත ආයෙත් අර මේ ඉස්සල්ලා වගේම මේවා මේ විභාජනය වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රේසි මේක මේ ඉට් ඩිවයිඩ්ස් ලයික් ක්‍රේසි. හොඳද? එතකොට මේවන් තත්වයකට තමයි කියන්නේ අපි මේ මේ දෙවනි තැනකට ගමන් කරලා මේවා ආක්‍රමණශීලීව කටයුතු වැඩ කරන්න ගත්තාම අපි මේකට කියනවා මෙටාස්ටේසිස් කියලා. එහෙම නැත්නම් මෙටාස්ටසයිස්ඩ් කියලා. හොඳද? මේවත් සමහරලාට අපි සාමාන්‍ය කියන මේ සෙකන්ඩරිස් ගිහිල්ලා කියලා නේද? මේ හිතමුකෝ හැරි හැමේ තිබිච්ච එකක් සමහරට මේක මේ මේ වෙන මාංශ පේශීන් වලට වකුගඩු වලට පෙනහැල්ලට කොහරි යන්න පුළුවන්. මේවන් තත්වයක තමයි අපි කියන්නේ මෙටාස්ටසයිස්ඩ් කියලා. දැන් මේ අවස්ථාව තමයි දරුණු. මෙතනින් එහා තමයි දැන් වෛද්‍යවරු කියන්නේ මේක මේ 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 grade 1 grade 2 grade 4 යන আদি වශයෙන් අවුරුදු කීයක්ද තව මේ ඉවසන්න පුළුවන් තව කාලේ තියෙන්නේ කියලා ඒ වගේ මේ තීරණ වලට එනවා මෙන්න මේ தત્ත්වේ අඳුරගත්තාම. හරි? හොඳයි. දැන් ඊළඟට අපි බලමු මේවා මේ මේවා ජනනය වෙන්නේ කොහොමද කියලා. මේ මේ ආකාරයට. මේ ආකාරයට වෙන්න හේතු කීපයක් තියෙනවා. මේ වගේ මේ හානිදායක පිළිකා සෛලයක් ජනනය වෙන්න පුළුවන් එක්කෝ මතක් කළා වගේ මේ මේ ජානවල තියෙන විකෘතියකින් කැන්සර් එකක් වෙන්න පුළුවන්. ජානවල තියෙන විකෘතියකින් එහෙ හෝ
සමහරට මේවා මේ රසායනික ද්‍රව්‍ය හානිකර රසායනික ද්‍රව්‍ය තියෙනවා මේ කාසිනෝජෙනික් කියලා ලියලා තියෙන ඒවා ඒවයින් වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් සමහරට මේ හානිකර භෞතිකමය තත්ත්වයන් ඒ කියන්නේ මේ UV කිරණ, X කිරණ වගේ වෙන මේක මේ වගේ දෙයක් ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. හරි කොහොමද දැන් මේ ඊළඟට මේවට මොනවද තියෙන මේ ප්‍රතිකාර ඖෂධයන් කියලා ගත්තාම මේ ඇත්තටම තවමත් මේ දැනට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලත් මේ හරි හරි ප්‍රතිකාරයක් නැහැ. හේතුව මොකද මේ වගේ මේ පිළිකා සෛල වර්ග තියෙනවා සිය ගාණක්, විවිධාකාර සෛලවල විවිධාකාර විදිහට මේක හැදෙන්න ගන්නවා. ඒක නිසා මේ නියම ඖෂධයක් තනි ඖෂධයක් දෙන්න පුළුවන්කමක් නැහැ. හරි එතකොට මේ 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 පිළිකාවක් කියලා කියන්නේ බැලුවාම සරලව මේ අනුනන විභාජනය මේ 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 මේකේ පාලනය නැතුව ගියපු සෛල. හරි ඒ වගේම මේවා මේ පහසෙන් අඳුර ගන්නත් පුළුවන්. ඒ කොහොමද මේ වගේ මේ ග්ලූකෝස් භාවිත කිරීම ඉතාම අධිකයි. ඒ මගිනුත් මේක අඳුර ගන්න පුළුවන් කොහේද? මොකද හේතුව මේ සෛල විභාජනය වෙවි එහි අපවෘත්තීය පරිවෘත්තීය ක්‍රියා ඉතා ඉහළ ගියපුවාම මේකෙන් අඳුර ගන්න පුළුවන් මේ පරීක්ෂණ මගින් කොහෙද තියෙන්නේ මේ වගේ සෛල ගොන්නක් තියෙන්නේ කොහෙද කියලා. එතකොට ඊළඟට ඒකෙන් දැන් මේ නවීන ඖෂධයන් ඇත්තටම මේ දවස්වල වර්ධනය කරගෙන යනවා. ඒවා සමහර ඒවා මේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් හොඳ ක්‍රමයකට වර්ධනය කරපු නිපදවපු වෛද්‍ය ඖෂධයනුත් තියෙනවා. හොඳ හේතුව මොකද මේ අපි ටික ටික දිනෙන් දින මේක මේ මේ cancer cells එහෙම නැත්නම් මේ පිළිකා සෛල කියන්නේ මොනවද කියලා ඒ වගේ ඒවා හැදෙන්නේ කොහොමද ඒවා මොන විදිහට හැසිරෙන්නේ කියලා අපි ටික ටික අධ්‍යයනය කරගෙන යනවා. ඒ නිසා මේකේ අපිට වාසියක් තියෙනවා මේ ඉදිරියට අවුරුදු ගණන් යනකොට ඉස්සරහට අපි හුඟක් ඉගෙන ගත්තාම අපිට මේ හොඳ ප්‍රතිකාරයක් හොඳ කීරෝ එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් තාමත් සිය ගාණක් මේවා විවිධාකාරයව තියෙන නිසා හරියටම අහවල් ඖෂධයෙන් මේක හොඳ කරන්න පුළුවන් කියලා කියන්න බෑ නේද?